මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවැනි උපලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ බව පාර්ලිමේන්තුවට මෙයින් දැනුම් දෙමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනාගේ කණ්ඩායමිනුත් අව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් ඉදිරිපත් වුණා. මේ සියලු යෝජනාවල් නීතිපතිවරයාගේ අවධානය සඳහා යොමු කිරීමට කටයුතු කිරීමට සඳහන් කරගත් බව දන්වනු කැමැතියි. අද දින අපි 40 දෙනා ස්වාධීන වූ කණ්ඩායම වෙනුවෙන් ඔබතුමාට බාර දුන්න 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ 20 වෙනි සංශෝධනයෙන් ගෙනාපු ගුණාංග එතනින් ඉවත් කරලා 19 වෙනි සංශෝධනයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරලා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයෙන් විධායක ව්‍යවස්ථාදායක බල තුලනයක් මගින් රටේ පරිපාලනය ගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් ඇති කිරීම සඳහාත් මේ ප්‍රශ්නයන් මුල් කරගැනීමනොත් රටේ ජනතාවගේ විවිධ තැන්වල උද්ඝෝෂණ ව්‍යාපාර තිබුණා. අධිකරණ ජනාධිපතිතුමා ඒ කිසිම මහජන ප්‍රචණ්ඩත්වයෙන් තොර මහජන උද්ඝෝෂණ වලට තහනමක් දැමීමට කටයුතු කළා නැහැ. ඊට ඉස්සෙල්ලා හිටපු අය කරපු දේවල් ඊයේ පාස්කු ගැන කිව්වා. මම ඒවා ගැන කියන්නේ බොහෝයගේ හිත රෙදෙනවා කිව්වාම එකට තේබීපු අය නිසා මම ඒවා කියන්නේ නැහැ. ආව් අපි ඒක අහක් කරමුකෝ. අද විවාදයට ලක් වෙනවනේ. අදත් විවාදයට ලක් වෙනවනේ. ඔය එක කතා කරලා ඉවරයක් වෙන්නේ නැහැ. මහජනයාගේ යහපත පිණිස කවුරු හරි ගේන යෝජනාවක් අදහසක් ඉල්ලීමක් හෝ කෙටුම්පතක් එය ප්‍රකාශයටපත් කිරීමට පාර්ලිමේන්තුව මැලිවිය යුතු නැහැ. මම නම් ආණ්ඩුව හැටියට කියනවා මහජනයා දැනගත යුතුයි. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂෙන් මෙතෙක් දැනුම් දුන් පරිදි වහාම දැනුම් දීම යුතුයකමක්. කනගාටුවෙන් හෝ කියන්න ඕනේ ගරු කතානායකතුමනි වෙන්නේ මොකද්ද? ආණ්ඩු පැත්තේ മന്ത്രിවරු කණ්ඩායමක් ගොනු වෙලා ඉස්සෙල්ලා යනවා ජනාධිපතිතුමා ළඟට. ජනාධිපතිතුමා ළඟට ගිහිලා කියනවා ජනාධිපතිතුමනි ඔබ ඉල්ලාස්වන්න අගමැතිට තැන දෙන්න කියලා. අගමැතිව තියාගන්න කියලා. තව කණ්ඩායමක් යනවා අගමැතිතුමා ළඟට. අගමැතිතුමා ළඟට ගිහිලා කියනවා අගමැතිතුමනි ජනාධිපතිතුමා අස්කරලා දාන්න ඔබතුමා තමයි අපේ නායකයා කියලා. ඔබතුමා කිව්වේ මේක න්‍යායපත්‍රේ කටයුතු කරලා අපි සාකච්ඡාවට ගියාම එතුමාගේ සාකච්ඡාවට යන්න පුළුවන්. නැත්තම් මේ වගේ හැමෝම කතා කරොත් මොකද වෙන්නේ? ඊයේ ගෲප් එකේ අසම් කරගෙන තියෙනවා. ගෲප් එකේ අනුමැතිය අරන් තියෙනවා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරියට යනවා කියලා. අර කතානායකතුමනි 88 දෙනා ඉඳලා තියන්නේ. මේ පාර්ලිමේන්තුවේ බහුතරය 88ද 113ද? මට කියන්න පොඩ්ඩක්. රඹුක්කන මිනිස්සු මහපාරට රජයට විරුද්ධ උද්ඝෝෂණය කරනකොට නායකතුමා ම්ලේච්ඡ ප්‍රහාරය කෙල්ල කරා. මිනීමරුවා මේක මිනීමරු ආණ්ඩුවක්. පාස්කු ප්‍රහාරෙත් මිනීමරු ඉන්නේ. මේ ආණ්ඩු පාර්ශ්වයේ මේක න්‍යායපත්‍රය කළා කතා කරන්න කියන්න. මේ කරන්නේ මීඩියා වලට මාධ්‍යවලට කතා කරන්නේ. නෑ නෑ විනාඩි 5ක් ඉන්නව කතා කරන්නේ. විනාඩි 5ේ කැලලවත් කතා කරන්නේ. ආවේ ගෞරවය රකින්න සූදානම් නැතිනම් මට සිද්ධ වෙනවා සභාව නවත්තලා යන්න. අපි ඉල්ලීමක් කරා මාර්ග සිටින් ඉදිරිපත් කරමු. මිනිසුන්ට කන්න නෑ. මිනිසුන්ට ජීවත් වෙන්න නෑ. මම අහන්න කැමති. තව දුරටත් අන්දවන්නද හදන්නේ? ඉක්කරු වෙන්නේ නැද්ද සභාවේ නීති? පහයි ගරු කතානායකතුමනි. සභාවේ නීතියට ඉක්කරු වෙන්නේ නැද්ද? කරුණාකර කරන්න එපා. සභාව මේ කල් තබනවා. බොහොම ස්තුතියි. මේ ඖෂධ හිඟේ කියන ප්‍රශ්නයට විපක්ෂයේ අපිත් සූදානම් දායකත්වය ලබා දෙන්න. ඒ නිසා අපේ පැත්තෙන් ඖෂධ පිටරටවල් වලින් මේ රටට ගෙන්නන්නට අවශ්‍ය ඒ සියලුම ශක්තිය උපරිමයෙන්ම අපේ മന്ത്രി වැටුප් වලින් ලබා දෙන්නට අපි සූදානම්. ඔබලාගේ හාම්පුත්තුන්ගේ ආණ්ඩුව යටතේ 80000ක් වැඩ වර්ජනකේ අස් කරා. මතකද? ඔව් රවුෆාගේ මාතේ එතකොට පාර්ලිමේන්තුවේ ඇවිල්ලත් නැහැ. රුපියල් 2.5ක් ඉල්ලුවා කියලා. දැන් කතා කරනවා වේදනාව ගැන. නොදන්නව නම් ඉගෙන ගන්න. පොත්පත් ඇරලා ඉගෙන ගන්න. බාකීර් මාකර් මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේදා. Do you remember that Imtiaz? My good friend Imtiaz. I respect honorable Bakir Makar. In a beggar කරන්නේ. ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා. එතුමන් ජීවත් වෙලා හිටියා නම් ඔබතුමා එතුමන්ටත් අපහාස කරා ඔය විදිහට. මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ නැහැ. දැන් National Security Council එක කැඳවලා හරිද මේ අගමැතිතුමාව කැඳෙන්නේ නැහැ. ඒක ඇත්ත කතාව. ඒක තමයි ඇත්ත කතාව. හරි අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙතන එතුමාට කැඳෙව්වා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා කියලා. කොම්පච්චයක් මේ කියන්නේ. හරි බොහොම ස්තුතියි. ගරු විපක්ෂ නායකතුමා කිව්වේ මට කැඳෙව්වද මං ගියේ නැහැ. ඒ වරද මගේ. මම ගැඳුනා ඊට පස්සේ ඇඳේ මට විස්තර කිව්වා. බොහොම ස්තුතියි රනිල් අයිතන වාද විවාද කරන්න උවමනා නැහැ. මෙතන සිදු වුණේ එකක් තමයි පොලිස් අමාත්‍යාංශයේ තිබුණේ අගමැතිවරයා පක්ෂය එක්ක. ඒක ඔබතුමා ගිහින් පූජා කරා ජනාධිපතිතුමාට. ඒකයි සිදු වුණේ. ඒක නැති කරගත්තා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.